කොහොමද ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද මම වීඩියෝ එක අරගෙන එන ඔයගොල්ලෝ මේ විදිහට දන්නවා මම මොකක් ගැනද වීඩියෝ එක දාන්නේ කියලා. ඉතින් මෙච්චර දවසක් අපි ආසාවෙන් එන්න හිටපු ඩ්‍රීම් ડેස්ටිනේෂන් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ග්‍රීස් වල සැන්ට්‍රිනි කියන අයිලන්ඩ් එකට. ඉතින් අපි මේ අයිලන්ඩ් එක විතරයි විසිට් කරන්නේ. ඉතින් අපි 4 nights තමයි අපේ ට්‍රැවල් එක. ඉතින් මේ ට්‍රැවල් එක අතරතුරේදී මම පොඩි පොඩි දේවල් ටිකක් වීඩියෝ කරගත්ත ඔයගොල්ලන්ට එක ෂෙයා කරගන්න. ඉතින් සැන්ට්‍රිනි කියන්නේ හරිම ලස්සන world famous destination එක, especially honeymoon couples වලට. ඉතින් අපි දැන් නම් හනිමුන් කපල් එකක් නෙමෙයි, ඒත් ඉතින් ගොඩක් ලස්සන අයිලන්ඩ් එකක්. ඉතින් ඒත් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඔගලන් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් මම හැමදේම ඔගලන්ට කියන්නම්. ඉතින් එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න, සහ ඔයගොල්ලෝ මේ channel එකට අලුත් නම් ඔන්න අනිවාර්යෙන් channel එකත් එක්ක ඉස්සරහට රැඳිලා ඉන්න. මොකද මම channel එකෙන් එක එක විදිහේ වීඩියෝස් ඔගලන්ට අරගෙන එනවා. Especially මම මේ channel එකෙන් ඔයගලන්ට කියන්නේ lifestyle videos, fashion videos වගේ දේවල්. ඉතින් එහෙනම් travel videos. ඉතින් එහෙනම් channel එකත් එක්ක ඉස්සරහටත් රැඳිලා ඉන්න, සහ වීඩියෝ කන්තිම වෙනකම් බලන්න කියලා ඔයගල හැමෝටම ආදරෙන් මතක් කරනවා. හයි, ඉතින් අපි අපේ ට්‍රැවල් එක ස්ටාර්ට් කරේ ෆීරාවලේ. ෆීරා කියන්නේ මේගොල්ලන්ගේ මේන් සිටි එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ තියෙන වයිට් බිල්ඩින්ග්ස් වලට, මේ බීච් එකත් එක්ක තියෙන මේ view එකට තමයි මිනිස්සු වැල නොකෙදී මෙතෙන්ට එන්නේ. ඉතින් පුදුමාකාර ලස්සනයි මෙතන ඉඳන් බලන් ඉද්දි මාරම සැනසීමක් දැනෙනවා. ඉතින් අපි ගියපු දවස්වල හරිම අවුයි. ඒ වුණත් පුදුමාකාර ලස්සනයි ඕගලන්ට පේනවා ඇති. වීඩියෝස් වලට මෙහෙම මේ කලර්ස් ලස්සනට පේනවා නම් ඇස් දෙකෙන් කොච්චර ලස්සනට මේ කලර්ස් බලන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ෆස්ට් ඩේ පොඩ්ඩක් සිටි එකේ ඇවිදලා හවස අපි ගියා ship එකක ට්‍රැවල් එකක්, මේ tour එකක්, sorry මේ tour එක ඉන්කලුඩ් වෙනවා බෆට් එකක්, ඊළඟට අපිට ස්විම් කරන්න දෙනවා, ඊළඟට අපි වෙක්කන් ගියා මෙන්න මේ ගිනි කන්ද බලන්න. ඉතින් ඔය මම හරිම අමාරුවෙන් ගිනි කන්ද නගින විදිහ මට උඩ නගින්න බැරි වුණා. මම දාගෙන ගියේ ෆ්ලැට්ස් නිසා, හරිනම් කම්ෆර්ටබල් ෂූස් දාගෙන යන්න ඕනේ. ඉතින් කොහොම හරි ඉතින් ඒ දේවල් එන්ජොය් කරන ගමන් අපිට අන්තිමට මෙන්න මේ සන්සෙට් එක මූදේ ඉඳන්ම බලන්න chance එකක් හම්බුණා. ඉතින් මෙන්න මේ සන්සෙට් එක බලන්න තමයි ලෝකෙ මිනිස්සු ගොඩාරියක් එන්නේ සැන්ට්‍රීනි වලට. ඉතින් මේ අපි ඊයාවල ඉඳන් තමයි මේ සන්සෙට් එක මූද මැද්දේ ඉඳන් බැලුවේ. ඉතින් පුදුමාකාර ලස්සනයි. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් මාව වීඩියෝ කරන්න කිව්වහම ගෑනු ළමයි ටිකක් නටන වීඩියෝ එකක් එයා රෙකෝඩ් කරලා තිබුණා. මේක ගර්ල් කෙනෙක්ගේ අද බර්ත්ඩේ එක. ඉතින් මම දන්නේ නැහැ මොන රටේද කියලා නම්. ඉතින් ඒගොල්ලන් පොඩි ඩාන්ස් එකක් දැම්මා අපේ tour එක අන්තිම වෙද්දි. ඉතින් මේ දෙවැනි දවස අපි ආවා ඊයාවලට. ඊයා තමයි ඕගොල්ලෝ දකින ගොඩාක් පින්තූර තියෙන නිල් පාට බිල්ඩින්, අර නිල් පාට මේ වහල එක්ක තියෙන සුදු පාට බිල්ඩින්ග්ස් ගොඩක් තියෙන්නේ ඊයා කියන සිටි එකේ මෙන්න මේ විදිහට. ඉතින් මෙතනත් පුදුමාකාර පුදුමාකාර ලස්සනයි. මන්නම් මාරම ආස හිතනවා මේ තියෙන වයිට් වොෂ්ඩ් බිල්ඩින්ග්ස්. ඉතින් මේ හැම තැනම ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ තරම් හරිම ලස්සනයි. හැබැයි අපි ගියේ සැප්තැම්බර් මාසේ හින්දා අපි හිතුවා ඕටම් එක පටන් අරගෙන සමයක ඉවර වෙලා තියෙයි කියලා. ඒත් එහෙම නැහැ. පුදුමාකාර අවුවයි සහ සෙනඟ ගොඩාරියක් හිටියා. ඉතින් මම හිතනවා ඕගලන් සැන්ට්‍රිනි යනවා නම් සාමාන්‍යයෙන් ඔක්තෝබර් අවසානයේදී වගේ ගියොත් හොඳයි කියලා. චුට්ටක් සීතල තිබුණත් මං හිතනවා ඒ කාලේ හොඳ වෙයි. කට්ටිය අඩු වෙයිද කියලා මං දන්නේ නැහැ. ඉතින් මම හිතනවා නැත්තම් නිකන් මැයි අප්‍රේල් වගේ ආවොත් හොඳයි කියලාත් හිතනවා. අවුව නිසාම ගොඩක්. ඉතින් මෙන්න මේ වගේ ෂොප්ස් තියෙනවා ගොඩාරියක්. ඉතින් ඔක්කොම ටුවරිසම් වලටම තමයි මේ අයිලන්ඩ් එක හැදිලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මිනිසුත් සාමාන්‍ය ගෙවලුත් තියෙනවා. ඒත් ගොඩාක්ම ටුවරිස් ඇට්‍රැක්ෂන් තමයි. ඉතින් ඔය හතර වාරදි මගේ හස්බන්ඩ් මේ
කොණ්ඩෙ කපන්නත් අමතක කරේ නැහැ. ඉතින් මේ තියෙන අපි හිටපු හොටෙල් එක. ඉතින් අපි පූල් එකෙත් චුට්ටක් එන්ජොයි කරා. ඉතින් තුන්වෙනි දවසේ අපි ආවේ මෙන්න මෙතනට. මට නම අමතකයි. මම පොඩ්ඩක් දාන්නම් කොහෙද මේ කියලා. මේ බීච් එක පුදුමාකාර ලස්සනයි. මෙතන අර අර වගේ බිල්ඩින්ස් නෙමෙයි තියෙන්නේ, සම්පූර්ණයෙන්ම මේකට කියන්නේ බ්ලැක් බීච් කියලා. ඉතින් අපි එදා නැවේ යද්දි ඉතුරු බීචස් ටික තිබ්බා. මෙහි තියෙනවා රෙඩ් බීච්, වයිට් බීච් එහෙම කියලා. ඉතින් අපි ඒව දැක්කා. ඉතින් ඒ නිසා අපි හිතුවා මෙන්න මෙතෙන්ට එනවයි කියලා. ඉතින් අපි ගොඩාක් එන්ජොයි කරා බීච් එක, හොඳට කාලා බීලා. ඉතින් බීච් එකේ ගොඩක් වෙලා අපි හිටියා. ඉතින් මම කෑම් වර්ගනම් ගොඩක් දැම්මේ නැහැ. අපි කාපු ඉතින් බීච් එකට ආපු නිසා ෆිෂ් මොනවා හරි ට්‍රයි කරන්න ඕනි කියලා හිතුවා. ඉතින් මෙහෙ ග්‍රීක් ෆුඩ් පුදුමාකාර රසයි. මම නම් මාර මාසයි ග්‍රීක් ෆුඩ් වලට. ඊට පස්සේ අපි එදා රෑ ආවා ආපහු ෆිරාවල නයිට් ලයිෆ් එක කොහොමද කියලා බලන්න. ඉතින් අපි ඇවිල්ලා ඉස්සල්ලාම අපි ගියා තායි කෑම කන්න. තායි කෑම කාලා අපේ හස්බන්ඩ් ඉතින් කොහේ ගියත් ඒෂියන් කෑම කන්නම ඕනේ. ඉතින් එයා ඉන්දියන් ෆුඩ් ගත්තේ. ඊට පස්සේ අපි ආවා අයිස්ක්‍රීම් කන්න. මෙහේ අයිස්ක්‍රීම් පුදුමාකාර රසයි. මම ලන්ඩන් වලත් කිහිප තැන් වලින් අයිස්ක්‍රීම් කාලා තියෙනවා. හැබැයි මට ඊටත් වැඩිය මෙහේ රසයි. මේ ෂොප් එක ගොඩාක්, ඒ කියන්නේ මේ සැන්ට්‍රීනි වල පරණම 1948 මම හිතන්නේ සෝටෝස් කියලා පරණම අයිස්ක්‍රීම් කඩයක්. ඉතින් එක එක ෆ්ලේවර්ස් තියෙනවා, පුදුම රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි රෑ මම දැක්කේ. ඉතින් මට ඔගලන්ට හරියටම මේ වීඩියෝස් කියන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් මගේ කැමරා එකෙන් මට පුළුවන් විදිහට තමයි රෙකෝඩ් කරේ. ඊට පස්සේ අපි ආවා පොඩ්ඩක් ක්ලබ් එක්ස්පීරියන්ස් එකත් ගන්න ඕනි කියලා. ඉතින් අපි ඇවිල්ලා පොඩ්ඩක් එලා හිටියා. හැබැයි අපිට රෑ වෙනකන් අපි හිටියේ නැහැ. මොකද ඒගොල්ලන් මියුසික් පටන් ගන්නේ ගොඩාක් රෑ වෙලා, කට්ටිය එන්ජොයි කරන්නේ. අපි දෙන්න එච්චර රෑ වෙනකන් හිටියේ නැහැ. අපි ඊට කලින් ඇවිල්ලා පොඩ්ඩක් බැලුවා කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙතනනම් ගොඩක් වීඩියෝස් නැහැ ඕගලන්ට බලන්න. මම ඔය වහලේ ලස්සන ලයිටිංස් එහෙම තිබුණ නිසා ඒ ටික පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ඉතින් මෙහෙ නයිට් ලයිෆ් එක එන්ජොයි කරන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් එන්න ඕනේ ෆිරාවලට. යා අනිත් තැන්වල නයිට් ලයිෆ් එක නැහැ, ඔන්ලි ඉන් ෆිරා. ඉතින් ඔය විදිහ තමයි අපේ කාලය ගත වුණේ. තව ගොඩක් දේවල් කරා, හැමදේම මම ඕගලන්ට ෂෙයා කරේ නැහැ. ඉතින් ඔක්කොම ඉවර කරලා පස්වෙනි දවසේ අපි එන්න ආවා. මෙන්න මේ විදිහට තමයි සැන්ට්‍රීනි තියෙන්නේ. මේ තියෙන්නේ අපි හිටපු කටරාඩෝස් කියන තැන. ඊළඟට තිරා, ඒකට කියන්නේ ෆිරා කියලා. ඉතින් අපි එන්නේ හරිය තමයි හිටියේ. ඊළඟට ඊයා කියන්නේ මේන්ම අර මං වලට කිව්ව ගොඩාක් ෆේමස් එහෙ තමයි. ඊළඟට අපි වයිට් බීච්, බ්ලැක් බීච් එන්නේ හරිය තමයි අපි ඊළඟට පෙන්වුවේ. ඊළඟට පෙරීසා කමාරි එහෙම කියලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි ඔය වගේ පොඩි විදියට. ඊළඟට මෙන්න මේක ට්‍රයි කරා. මං හිතුවා මේක අනිවාර්යෙන් ඔයාලට පෙන්වන්න ඕනි කියලා. අපි අන්තිමට ගියා චයිනීස් කඩේකට. ඉතින් ඒගොල්ලන් කොකොනට් මිල්ක් මෙන්න මේ ටින් කරලා තියෙනවා. ඉතින් ඒක කවදාවත් මම ට්‍රයි කරලා තිබුණේ නැහැ මෙහෙම කෑන් විදිහට. ඉතින් ඒක හොඳ දෙයක් කියලා හිතුවා. ඉතින් අපේ ගේ ගාව මෙන්න මේ ගේ නෙමෙයි, සෝරි, හොටෙල් එක ගාව එන්නේ ඉන්ඩියන් හොටෙල් එක තිබුණා. ඒකෙන් අපි හැමදාම කෑවා. මොකද හස්බන්ඩ් ඉන්ඩියන් කොහෙ ගියත් ඕනේනේ. ඊට පස්සේ මම ඕගලන්ට අර කියපු අයිස්ක්‍රීම් ෂොප් එක අපි හිටපු හොටෙල් එක ගාවත් තියෙනවා. ඉතින් මේ මම ගත්තේ පිසෑෂියෝ ෆ්ලේව එක. මම ගියපු දවසදන් හැමදාම එකක් හරි දෙකක් හරි කෑවා. මං දන්නෑ ඒක පුදුමාකාර රසක්. ඉතින් එන්න ලෑස්ති වෙලත් මං කිව්වා හස්බන්ඩට මට අන්තිමට එකක් කන්න ඕනි කියලා. මට දැන් මේ වීඩියෝ එක වොයිස් කරද්දිත් කට කෙලවුනවා. ඒ තරම් පුදුමාකාර මේ රසයි ඒක. ඉතින් ඔය විදිහට තමයි
මම ග්‍රීස් අයිලන්් එක එන්ජෝයි කරේ. ඉතින් ගොඩාක් දේවල් ගොඩාක් ඉවෙන්ස් අපි කරා. ඉතින් හැමදේම වීඩියෝ කරේ නෑ, මොකද අපි දෙන්න ඒක එන්ජෝයි කරපු නිසා. ඉතින් මම හිතනවා කොහොම හරි ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජෝයි කරන්න ඇති කියලා. පොඩි වීඩියෝ එකක් වුණාට ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඕගලන්ට ඒවට රිප්ලයි කරන්නම් විස්තර ඇතුව. ඉතින් මට කවුරුත් අහන්න එපා මේ ට්‍රැවල් එකට අපිට කොච්චරක් වියදම ගියාද කියලා. නම් ඒක ගැන නම් මට කිසිම අයිඩියා එකක් නැහැ. මම ඒ කියන්නේ අයිඩියා එකක් කියන්නේ එහෙම වුණොත් මට ඔක්කොම ගණන් හදලා බලන්න ඕනේ. අපි හැම ගණන් හදලා හැම බැලුවේ නැහැ. බජට් එකක් ඔළුවේ තියාගෙන ඒකට අනුව ස්පෙන්ඩ් කරා මිසක. ඉතින් මේ අන්තිමේදී අපි එයාපෝර්ට් එකට ආවා. ආපහු ලන්ඩන් බලාගෙන එන්න. ඉතින් හරිම ලස්සනම ලස්සන 4 nights අපි 5 days එන්ජෝයි කරා. අපි ෆ්ලයිට් එකත් එද්දී පොඩක් ඩිලේ වුණා. මං අල්ටි කිව්වා අපි ආවේ රයන්නයා. ඒක එච්චරම හොඳ ෆ්ලයිට් එකක් නෙමෙයි. අපි රෙකමෙන්ඩ් කරන්න නෑ රයන්නයා. ජෙට්ටු හොඳයි, අපි ආවේ ජෙට්ටු. ඉතින් එහෙනම් ආයි බ්ලොග් එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් එන්න. බයි.